SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within අද 2020 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා සිරස්සල එක රටක් එක නීතියක් ජනවරමට ගරු කරමින් 19 ඉවත් කර නව විවස්සාවක් ගෙන එනවා ජනපති අභිනව පාර්ලිමේන්තු අමතමින් කියයි සියලු දෙනා සමග එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව විවස්තාවක් ගෙන එනවා එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා නවවන පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපාබේ වර්ධන විපක්ෂ නායක දුරය සජිත් ප්‍රේමදාසට සම්පායෝට රඟපාන්න පොලිසිය උදව් කරලා නීතිපති දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි ක්‍රීඩා ඇමතිගෙන් ජාතික ක්‍රීඩා සභාවක් සභාපතිත්වය හිටපු ක්‍රිකට් නායක මහේලට ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි වඩාත් සිනිඳු රැවුල බෑමකට Big Easy Tour Racer එක හරිම සුමුදුයි From Other Derana This is Other Derana Late Night Prime Live from Studio 24 in Colombo අයිබෝන් ඔබ එක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10 පුවත් ප්‍රකාශයේ සමගයි එක රටක් එක නීතියක් යන පිළිගනිමින් 19 වන සංශෝධනයේ ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අභිනව පාර්ලිමේන්තු අමතමින් ප්‍රකාශ කළා ඒ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් The big story නවවෙනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරය අද පස්වරු 3ට ආරම්භ වූ අතර එම සැසිය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා සම්ප්‍රදායනුකූලව පළමුවෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත පැමිණියා. ගරු කතානායක ප්‍රයා ලෙසින් ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වූයේ ඉන් අනතුරුවයි. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. We saw the arrival of honorable prime minister of the 9th parliament janadhipati gothabe rajapaksha mahata saha ema aryawage paminima in anaturuwa siduwuna ita chamwa sampradayata mul tana demin raje mudal viyadam kirima avama kirime pratipattiya rajanayakaya satuwa tibena nisa e ihalinma etuma piliganna nisa ita anuwa katiyutu siduwana nisa me parliamentu sesiware mangala sesiware arambha kirime avasthawa saha me mohotedi sri lanka prajathantrika samajawadi janrajya adhikaru janadhipati tukman godabe rajapaksha mathuman sahayema mathiniya කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ජනාධිපතිවරයා සහ ආර්යාව පිළිගනු ලැබුවා. ස්මෘතික කණ්ඩායම්වල ආචාර්ය පිළිගැනුම මැදේ රතු පළස මතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අනතුරුව ජනාධිපතිවරයාව පිළිගෙන සභාව වෙත රැගෙන යනු ලැබුවා. අතිගරු ජනාධිපතිතුමන් පිළිගත් අවස්ථාව සම්ප්‍රදානුකූලව කතානායක අසුනේ සිට ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට සමානුපාතික ක්‍රම යටතේ පවත්වන ලද මැතිවරණයකින් 3/2ක ඓතිහාසික ජනවරමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි මිත්‍ර කණ්ඩායම් වලට
ලබාදු දේශප්‍රේමී ජනතාවට මම මුලින්ම ස්තුති කරනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ 69 ලක්ෂයකට අධික ජනතාවක් ස්විසේෂී ජනවරමක් ලබා දුන්නේ මා ගැන තිබූ මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කඩ නොකරන බවට මා දුන් පොරොන්දුව මෙතෙක් මා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. මේ මාස 9ක කාල පරාසය තුල විවිධ බාධක හමුයි අප විසින් රට පාලනය කළ ආකාරය ගැන රටේ ජනතාව පැහැදීමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ අති විශාල ජනවරමෙන් ඔප්පු වුණා. රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබා ගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටවා තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහිීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වින විට පැහැදිලි. 2019 වසරේ සිදු පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා අපි රජය බාරගන්නා විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී තිබුණා. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධ්‍යංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇති වී තිබෙන බිය නැතිකොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා. මා පොරොන්දු වූ ආකාරයටම සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්ව තිබුණ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ විවසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා. ජනසාව මේසා විශාල ජනවරමක් රජයට ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදරි කරගෙනද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා. මොනම හේතුවක් නිසාවත් ඒ අපේක්ෂාවන් විදවැටෙන ආකාරයට අප කටයුතු කරන්නේ නැහැ. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනම තම අමාත්‍යාංශයට ඍජුවම ලබා දීමට කටයුතු කර තිබීම නිසාත්, මූල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත්, රාජ්‍ය ඇමතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටු කළ හැකි. ඉදිරියේදී නාස්තියට දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබටවන්නේ නැහැ. යම්කිසි අමාත්‍යාංශක ඉලක්කයන් සපුරා ගැනීමට පසුබෑමකට ලක්වන්නේ නම් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවටකත් පැකිලෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලූ ජනවරම ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යයක් ලෙස අපි ජනතාවට පොරොන්දු වූ පරිදිම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්පසු සියලු දෙනා සමග එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සියලුම ජනතාව සම්බන්ධයෙන් එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේදී වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ පළදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. ජනතාවට අප පුරොන්දු සෞභාග්‍යමත් දේශ ගොඩනැගීම සඳහා මා සමග එකතු වෙන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකට ආරාධනය කරනවා. ස්තුතියි. ඔබ සැමට තෙරුවන් සරණයි. යෝජනා ඉදිරිපත් කිරීම ගරු සභානායකතුමා. 2020 අගෝස්තු 21 වෙනි සිකුරාදා රැස්වීම පැවැත්වෙන කාලය වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 4:30 දක්වා
විය යුතුය. සභාව එකඟද? ආයි එකඟයි. පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මාස 21 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 තෙක් කල් ලබනු ලැබේ. නවවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිවාරයට පෙර අද පෙරවරුවේ නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපාබේවර්ධන මහතා ඒකමතිකව තෝරාපත් කර ගැනුණා. විපක්ෂ නායක ධුරයට පත් කර ගැනුණේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතායි. නවවැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද පෙරවරු 9:30ට ආරම්භ වුණා. අනතුරුව පාර්ලිමේන්තුව කැඳවීමේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කළා. මංගල රැස්වීමේ පළමු කාර්යය ලෙස සිදු කෙරුණේ කතානායකවරයා තෝරාපත් කර ගැනීමයි. පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපාබේවර්ධන මැතිතුමාගේ නම යෝජනා කිරීමට කැමැතියි. එම යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා. පාර්ලිමේන්තුවේ කතානායක ධුරයේ සඳහා මහින්ද යාපාබේවර්ධන මැතිතුමාගේ නම මම ස්ථිර කරනවා. ඒ අනුව සභාවේ ඒකත් ඡන්දයෙන් නමවන පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට මහින්ද යාපාබේවර්ධන මහතා තේරීපත් වුණා. මහින්ද යාපාබේවර්ධන නැමැති මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කරන අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. කතානායකවරයාගේ දියුරුම් දීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ දියුරුම් දීම සිදු කෙරුණා. ගරු මන්ත්‍රීවරුනි, දැන් ඔබ සියලු දෙනාම ප්‍රතිඥා දීම හෝ දියුරුම් දීම සිදු කළ යුතු බව දන්වන කැමැත්තෙමි. ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට බලන්නා දෙනවා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකින් සභාවේ අදහස් දක්වමින් නව කතානායකවරයාට සුභ පැතුම් එක්කලා. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා වශයෙන් තේරිපත් වීම පිළිබඳව ඔබතුමාට අධිකාර ජනාධිපතිතුමා ඇතුළු රජ වෙනුවෙන් අගේ හෘදයාංගම සුභ පැතුම් මේ අවස්ථාවේදී පිළිගන්වනවා. කරු කතානායකතුමනි, ඔබතුමාට රාජ්‍ය පාලන ශේෂ්ත්‍රයේ විශාල අධ්‍යක්ෂ සමූහයක් තිබෙන පුද්ගලෙක්. ඒ වගේම ඔබතුමා කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කරලා තියෙන අධ්‍යක්ෂ සම්භාරයත් සමග මේ පාර්ලිමේන්තුවට ඔබතුමා අපක්ෂපාතී ආස්වාදීන කටයුතු කරන අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබතුමාට තියෙනවා. Right Honorable Speaker Sir, let me take this opportunity on behalf of සමගි ජන බලවේගයේ opposition to congratulate you on your unanimous election as a speaker of this house. This institution represents the will of the people, the voice of the voiceless, and you as the guardian angel of parliament, we believe you will ensure that people's sovereignty will be protected and enhanced. May I clearly state, Mr. Honorable Speaker, I and my party will extend to you our maximum cooperation that you will expect of us in the discharge of your functions, as Honorable Speaker. Ape parshen obutumata suba patum e wagema satya ha dhairya prarthana karu obutumata pavari thibena kathanayaka dhuraya obage aabarnaya bawata pat novi ඔබ මත පැවරී තිබෙන වගකීමක් ලෙස සලකා එම විවස්ථාදායක දුර්වල කිරීමට හෝ එම බලය පැහැර ගැනීමට හෝ එම බලය යටපත් කිරීමට හෝ ඉඩ නොදීවි කියන දැඩි විශ්වාසයක් අපිට ඔබතුමාට කෙරෙහි තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ කාර්යයේදී ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තු ඉතාමත් උසස් ලෙස ප්‍රබුද්ධ ලෙස මෙහෙවන බව අප විශ්වාස කරනවා. ඔබතුමාගේ නායකත්වය මේ උත්තරීතර සභාවේ අනාගතය සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. පසුගිය සමහර කාල තිබුණා මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපයේ පිළිබඳව මහජනතාව තුළ ඊතරම් ප්‍රසාදයක් නිර්මාණය නොවිච්ච ශබ්දයේ අනුව තීරණ දීපු යුගයක් මේ පාර්ලිමේන්තුව පහු කර පැමිණ තිබුණා. එවැනි අශෝභන තත්වයකට මේ පාර්ලිමේන්තුව පත් වෙන්නට නොදී විශේෂයෙන්ම ඔබතුමා 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු වෙලාවේ හෘද සාක්ෂියට එකඟව තීරණගත්තු මහජන නියෝජිතයෙක්, විශේෂයෙන්ම ඒ වෙලාවෙත් ඔබතුමා හිටපු ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා
තිබ්බ තනතුරු අතහැරලා ඒ වෙලාවේ තීරණගත්තු නායකයෙක් එහෙම හෘද සාක්ෂියකට අනුව තීරණගත්තු කෙනෙක් කතානායක පුතුවේ වාඩි වී සිටීම මේ සභාවට කරන එක්තරා ආකාරයක ගෞරවයක් කරු කතානායකතුමනි මේ රටේ ජනතාව තුනෙන් දෙක බලයකට ආසන්න වූ ජනවරමක් ආණ්ඩුවට ලබා දුන්නේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ නිර්මාපකයන් පවා කරකශ ලෙස විවේචනය කරන මොහොතක නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමටයි ඒ බිහි වෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මේ ගරු සභාවට නායකත්වයේ දීමේ බාහිර දූර වක්කීම් පැවරෙන්නේ ඔබතුමන්ටයි අපේ කතාවක් තියෙනවා මේ වැටයි නියරයි දෙකම තියෙන්නේ ගොයමේ ආරක්ෂාව නමුත් වැටත් නියරත් ගොයන් කන්න පටන් ගත්තොත් මොනවා කාට කියන්නද කියලා කතාවකුත් තිබෙනවා ඒ නිසා පසුගිය කාලයක් තිබුණා අපේ මේ වැටත් නියරත් දෙකම ගොයන් කන තත්වයට පත් වුණා ඒ අතීතයෙන් වෙන් වෙලා අපට නැවතත් මේ රටට වගේම නිදහසක් පාර්ලිමේන්තුව තුලත් ඔබතුමාගේ මූලාශ්‍රයෙන් ලැබෙනවා ඇතයි විශ්වාස කරමි while conducting the affairs as the chairman of the constitutional council as well as the speaker of this house I'm sure will bring honor to your office In anaturuwa parliamentuwe nava niyojya kathanayakawareya patkarunu labu athara ema tanaturu sadaha Sri Lanka podujana perumune parliamentu mantri Ranjit Siyambalapitiya mahata ekamathikawa pattuna nava parliamentuwe niyojya karaka sabha sabhapathiwareya lesa pattune yapane district-ken parliamentuwata teeri pattu Sri Lanka nidahas pakshe parliamentu mantri Angajan Ramanathan mahatayi පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරනු ලැබූ අතර අඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කෙරුණා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් පිළිගන්නා බව කතානායකවරයා ප්‍රකාශ කළා. මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟ දැක්වීමක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. එයනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද දිනේදී නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අනුරුද්ධ සම්පායන අය පොලිස් භාරයට ගත් ස්ථානයේ CCTV දර්ශන අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් ජීප් රථයකින්ද ඊට පිටුපස වෑන් රථයකින් පැමිණ සිටි අනුරුද්ධ සම්පාය නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පිරිසත් අනුරුද්ධ සම්පාය එම ස්ථානයට ළඟා වෙන තෙක් රැඳී බලා සිටින ආකාරයත් නිරීක්ෂණය වුණා. එසේම අනුරුද්ධ සම්පාය නැමැත්තා රතු පැහැති ඩිස්කවරි ස්පෝර්ට්ස් වර්ගයේ ජීප් රථයකින් එම ස්ථානයට පැමිණ රතෙන් බැස මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ රතේ ඇසලට ඇවිද යන ආකාරයත් එහි සටහන් වී තිබුණා. එම අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ තම ජංගම දුරකථනයේ යමකු අමතමින් සිටි ආකාරයත් ඉන් අනතුරුව එම දුරකථන ඇමතුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කතා කිරීමට ලබා දෙන ආකාරයත් පෙනී ගියා. තවද මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පාය නැමැත්තාගේ ශරීරයට අතපාමින් ඔහුව සුහදව පිළිගන්නා ආකාරයත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ඒ අත්අඩංගුට ගැනීමක් නොව වරෙන්තු කරුවකු පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් බව සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට පැහැදිලි වන කරුණක් බවට ගරු නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස් ප්‍රතිවරයාට දැනුම් දීමක් සිදු කළා. එසේම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායන සැකකරුව පොලිස් ජීප් රථයේ පිටුපස අසුනේ රඳවා ගනිමින් යම් පුද්ගලයෙකු එතනට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් බලා සිටි තත්වයක් නිරීක්ෂණය කළා. එසේම ඔවුන් එසේ යම් කාලයක් එම ස්ථානයේම රැඳී සිට ඇත්තේ එක් මාධ්‍ය ආයතනයක මාධ්‍ය කරුවෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් බවට CCTV දර්ශන නැරඹීමේදී මනාව පැහැදිලි වන බව ගරු නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස් ප්‍රතිවරයාට දැනුම් දීමක් සිදු කළා. එම මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයෙන් අනුරුද්ධ සම්පායන සැකකරුහට මාධ්‍යට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින්ම ලබා දී ඇති බව වැඩිදුරටත් පැහැදිලි වුණා. එබැවින් ගරු අධිකරණයකින් වරෙන්තු නිකුත් වී තිබූ අනුරුද්ධ සම්පායන සැකකරු වරෙන්තු නිකුත් වී දින 11කට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට මහජනතාවට ඒත්තු ගැන්වීම පිණිස මේ ආකාරයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායන සැකකරු සමග එකට එක්ව කරන ලද සාමූහික රඟදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නොපමාව වාර්තා කරන ලෙස ගරු නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා.
මේ අතර මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සම්පායෝ අත්අඩංගුවටගත් බවට අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විමර්ශනයක් සිදු කර ඒ සම්බන්ධයෙන් නොපමාව කරුණු දක්වන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද විමර්ශනය පවත්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පැවසුවේ. ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහා උපදෙස් ලබා දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පත් වූ ජාතික ක්‍රීඩා සභාව සඳහා සමාජිකින් 14 දෙනෙකු ඇතුළත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් ජාතික ක්‍රීඩා සභාවේ නව සමාජිකයන් අද පසිරවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී නම් කෙරුණා. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ සභාපතිත්වය යටතේ පත් කෙරුණු මෙම ජාතික සභාවට හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර, යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, රොවේනා සමරසිංහ, සංජීව වික්‍රමනායක, ජූලියන් බෝලිං, යශ්වන්ත් මුත්තෙට්ටුවගම, සුපුන් වීරසිංහ, කස්තුරි විල්සන්, රුවන් කෑරගල, රාජිත අම්පි මොහොට්ටේ, රොහන් ප්‍රනාන්දු, දිලන්ත මාලගමුව, අමල් එදිරිසූරි යන වෘත්තිකයන් ඇතුළත්. ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතික ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටතල පහසුකම් නගා සිටීමට හැකි ආකාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම නව ක්‍රීඩා ජාතික සභාවේ කාර්ය වේ තිබෙනවා. අමාත්‍යවරයාගේ රාජකාරිය තමයි ක්‍රීඩා කවුන්සිලය පත් කරන එක. ඉතින් විශේෂයෙන්ම පළවෙනි කවුන්සිලයේ විදියට මම යෝජනා කරා විශේෂයෙන්ම ක්‍රීඩා ජාතික සංචිත වලට ක්‍රීඩකයෝ තෝරා පත් කරගන්න තේරීම් කමිටු. මෙතෙක් කල ඇමතිවරයාගේ නිර්දේශය මත තමයි පත් වුනේ. ඉතින් අද ඉඳන් ක්‍රීඩා ඒ නම් සංගම් විසින් ක්‍රීඩා කවුන්සිලයට යොමු කරාම කවුන්සිලයේ නිර්දේශය මත තමයි මම මගේ අස්සන යන්නේ. කවුන්සිලයේ වගකීම නැත්නම් කවුන්සිලයේ නිර්දේශය මත පමණයි. ඉතින් මතන ඉදිරි කාලෙදී ක්‍රීඩා පනත සංශෝධනය කරනවට වඩා අලුත් ක්‍රීඩා පනතක් ආලෝචිත රටට ගැලපෙන ක්‍රීඩා පනතක් හදන්න හදලා එය මේ රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තනි ක්‍රීඩාවක් නෙමෙයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපේ පෞද්ගලික අපි සෙල්ලම් කරපු ක්‍රීඩාව දියුණු කරනවත් ඒ කාර්යයට නෙමෙයි. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තියෙන හැම ක්‍රීඩාවක්ම බලලා ඒකට අවශ්‍ය කරන සැලැස්මක් සකස් කරන්න ක්‍රීඩා පනත මම හිතන්නේ ටිකක් යල් පැන ගිහපු පනතක් තියෙන්නේ. ඉතින් ඒ ගැනත් අපි නීතිමය පැත්තෙන් දැනුම අරගෙන අපි කොහොමද රාත්‍යන්තරයේ දැනට තියෙන රෙගුලාසි අනුව කාලෝචිත ක්‍රීඩා පනතක් අපි ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ගැන අපි හොඳ අදහස් ගැන කතා කරා. ක්‍රීඩාව සුද්ධ කරලා ක්‍රීඩාව හරි තැනට ගේන්න මම හිතන්නේ අපිට හොඳ තරුණ ජවයේ තියෙන හොඳ ක්‍රීඩා මාත්‍යවරයෙක් හම්බෙලා තියෙනවා. ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා කරන මාත්‍යවරයෙක් මම හිතන්නේ එතුමා එක්ක අපිට ලෝක ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එත් සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පොත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.